විශේෂයෙන්ම දැම් මේ වෙනකොටට. රටේ එක්තරා විද්‍යහක දැවෙන ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා මේ කොරෝ නිසා කොරෝනා වැලන්ඳීමිය යන මුෘතදේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු ආදාහනයකින්ද භූමධානයකින්ද කළ යුත්තය කියන කාරණනේ. එකඒක ඇත්තෙම මේ කොරෝණා වැලදිලා මේ රටේ කොරෝණා තත්ත්වය ආරම්භච්ච වෙලාවේ විද්වත් කමිටු විසින් ඒ අන්න මේ හාමුදුරුවරුවන අපත් කට මැද දොඩවන දේශපාලාඥෝවත්නේ ඒ තිීන්දුවටාවේ. ඒත් තින්දුවටාවේ ඒවා පිළිබඳ පැහැදිල්ලි අවබෝධයක් ඇති විද්වත් මණ්ඩලයක් විසින්. විශේෂයෙන්ම. මේ රටේ තියන පස ජලය පිළිබන්ඳ විද්ධතුන් ඉන්න జිය ෝ ිస్ ලා කියලා ගොල්్ල හඳන් න්න. ඒ ොල්ලො තමයි මේ පසේ සහ ජලයේ සවභාවය පිළිබඳ දන්නේ. ඊළඟට මේ පසේ සහ ජලයේ තියන ස්වභාවය අරාබියයේ හරි ඕස්ට්‍රලියාවේ හරි ඩෙන්න්මායේ හරි පස ජලයක්ක සංසන්ධනය කරන්න බෑ රටිංග රටට වෙනස් වෙන්ඩ පුළුව. ඉතිං එවැනි තත්ත්වයක් මැද තමයි ඒ ජలోෝజිස්ලා ඒ පිළිබන්ධ විද්වතුන් මේ බූමියට මුහු නොකල යුතුයි කියන තිීන්දුවට ඇවිල්ල තියන්නේ. අනි පැත්තෙන් ගත්තහම මේක වරස්කක් මේ වෛරස් එක පිළිබන්ධ මේ රටේ වෛරැස් පිිබන්ධ විසේ සධ්ඥෝ ඉන්න. ඒ ගොල්ලොන්ගේ මති මතාන්තරත් තියනවා. ඒවගේම වෛද්‍යවරු ඉහළම පෙළේ වෛද්‍යවරු මණ්ඩලයක් විසින් එකතු වෙලා ඒ ගත්ත තිීන්දුව ඉතාහම හොඳට මුලින් ක්‍රියාත්මක වේගනවා මේක දැ මේ අවුල් තත්වයට පත්වෙලා තියෙන්නේ. ඉතාම පහත් දේශපාලන අවශ්‍යතා නිසා තමයි මේ විදිහට පහත් තැනට වැටලතින්නේ. දැ එක උදාහරණයක් මං කියන්න. අපේ හිටපු විපක්ෂනාක රනිල් වික්‍රමසිංහ මැතුමා කියනවා. සියලූම ජතිී එක් එකොතු වෙල්ලා සාකච්චා කරලාකට තිීන්දුවක් ගඩෝනෙ. ජාතිීන් කොහමට මේක සම්බන්ධයෙන් තිින්දුවක් දෙන්නේ. මේක වෛරස් එකක්. ක විසබීජය මේ විසීජය සම්බන්ධ දැනුම ඇතිතු න නැවැ ඒ තිින්දු කර න. ඉති හෙමති ඇදද ඒවාගේ හිටපු විපක්ෂණයකතුමා පදනම් විරහිත ප්‍රකාශයක් කරනවා. ඊළගට ගේ පෙරේද දැං වර්තමාන විපක්ෂනායක සජित පේමදා සමහත්මයක් අර අන්තවාදී ඒ මුஸ்ිින් කඩාය එකතු කරගන පිකට එකක් කන. ක එතනද ල්ලා හිට න්නේ. මේ මුෘර්තදේහ ආදාහනයක රන්්ඩ අවස්ථාව දෙන්න්් කියලා. ඉතිං ඇත්තේ මේ ගොල්ලොයේ දේශපාලනය ක නිකගත වෙන්නේ. කියන්න්න කනගාටුුවයි මේ ආණ්ඩුවෙ සමහර දේශපාලජ්ඥ. අපේක්ෂා කරනවා මුස්ලිින් අන්ද ඉදිරිය දිහාරි ලැබැයි කියලා. මේ ආණ්ඩුවට එක් චන්දයක් මුස්ිලිින් චන්දයක් ලැබුණනේනෑ. හැබැයි එහෙමතිෙද්දිත් ඒවගේ අපේක්ෂාවකින් මේ ගොල්ලො කටයුතු කරනවා මේ මුෘර්තදේහ. නැවත මේ භූමිය තුළ වලලන්ඩ අර විද්වතුන්ගේ මතයට ඇහුන්කන්න නොදී. ඉති ඒක නිසා අපි ඉතාම කරුණාවේ මේ රජයට කියනවා ඒ විද්වතුන්ගේ මතයට ඇහුකන් දෙන්ඩ. ඒ නීතිය ක්‍රියාත්මක කරන්්ඩ. එතැනිින්ගේ හාට ගියොත් සමහර විට ඇතේම කතෝලික ක්‍රිස්ටයාන මිනිස්සු තමන්ගේ මෘතදේයක් ලලන්නටයි ඇැති ආගමික කතාවත් පවාා කරන්ඩ මනාපයගින්නවා. ඉතින් අපි ඒ කිසි දෙයක්. අපේ අයටත් පාන්සිකූලයක් පත් නොදී ඉඩදීලා තියෙන්නේ මේ දරුණවා සගතයක් නිසා. අනික අපි හොඳකාරවම දන්නවා මේ මුකටයන් වර්ගයකට වැළඳුනා දෙකන් ඩෙන්න්මාේ. ඊ ලක්ස ගාන ඉඩසේ භූමධාන කලා. පස්සේ බලනකොට ඇත්තේම ජියෝජිස්ලට තේරුණාේ ජලය පුරාවට විශබිජය මුහවෙලා පසට මුහවෙලා ඉතාම අනතුරදාායක තත්වයක් ඇතිවයගෙන යන බව. ඉති ඒක නිසා. මේ අපිට එක දයක් කියන්න්න බළුවන් අප වෛර ලොජිස් ලා නොනට විබීජයේ සම්බන්ධේ පිච්චු අට පස්ස ෙන මොකවත්මන ඉති ඒහින්ද ඒ සැකයක් නැති තින්දුවක් ඒ තිින්දුවට රජය ආවනං අනිවාර්ය මේක ක්‍රියාත්මක කරන්නට ඕනේ මේ අවස්ථවාදී දේශ පාල්ඥන්ගේ මනාවන්ටීඩදීලා මේ රටේ අනාගත පරපුරට ඒ ප්‍ර්නය නග පරපුරට ක ිනිස් පරපුරට විදිරක් නමේ හ කොලට ස තසි පවාට පවා. ඉතිරි නොකර කටයුතු කරන්ඩ අධිස්ථාන කරගන්ඩ ඕනේ. අපේ නායක හන්දුරුව සඳහන් කලාවාගේ. පැවිදිී හඩි මේක දිගින්දිකට අරගනය යනවා මේක ඒ විදියට නොග නවත් මොකද අපට පොරොන්දවෙලාදන අපේ නා තිපත්තුම රට එකරට එක නීතියක් කරනවා කියලා. ඉතිං එහෙම කරනව නං මේ වගේ එක සුළු ජාතියකගේ ඉල්ලීමකට. ඉඩ දෙන්න පුළුවන්ද එහෙම කරන්න බෑ. The නවස් රපෝට වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය.